ඕගොල්ල හැමෝම තෙනුක මල්ලිගේ ගෙවත්තට සාදරයෙන් පිළිගන්නවා. මීට කලින් වීඩියෝවේදී බද්ධ කිරීම සඳහා ඇඩේනියම් ග්‍රාහක පැලේ සාදා ගන්න ආකාරය ගැන අපි කතා කළා. අද අපි ඔබට කියා දෙන්න යන්නේ එම ග්‍රාහක පැල යොදාගෙන ඇඩේනියම් බද්ධ කිරීම සිදු කරන ආකාරය පිළිබඳව. මේ සඳහා අපිට ද්‍රව්‍ය කිහිපයක් අවශ්‍ය වෙනවා. Plastic wrapping films, tissue kadadasi, saha hondin kepena pihiyak. Me sandaha avashya plastic wrapping films obata onayama supiri welanda salakin laba ganna puluwan. ඊට අමතරව ග්‍රාහක පැල සහ අනුජය සඳහා උසස් ලක්ෂණ සහිත ඇඩේනියම් අතු කැබලි අවශ්‍ය වෙනවා. ග්‍රාහක ශාක විදිහට අතු කැබලි වලින් සාදාගත් පැල යොදා ගන්න පුළුවන්. නමුත් බීජ වලින් ලබාගත් පැල තමයි වඩාත් සුදුසු වන්නේ. බීජ පැල ලබා ගන්න ආකාරය ගැන මීට ඉහත වීඩියෝවෙන් අපි කතා කළා ඔබට මතක ඇති. ගසේ පාදයේ කොටස මහත් වී ඉතා අලංකාර විදියට වැඩෙන්නේ බීජ පැල යොදාගත් විට පමණයි. ඒ නිසා හැකි සෑම විටම බද්ධ කිරීම සඳහා බීජ පැල යොදා ගැනීම සුදුසු වෙනවා. විවිධ වර්ණ හා හැඩ සහිත මල් ඇති වෙන ඕනෑම ඇඩේනියම් වර්ගයක් අනුජය සඳහා යොදා ගන්න පුළුවන්. තෝරාගත් මෞෂාකයකින් නිරෝගී අතු කැබැල්ලක් ලබාගෙන අංකුර 3ක් සහිත කඳ කැබැල්ලක් කපා වෙන් කර ගන්නවා. ඊට පස්සේ ටිෂු කැබැල්ලක් යොදාගෙන කඳින් වෑස්සෙන ඇලෙන සුළු දියරය ඉවත් කර ගන්නවා. ඊළඟට තෝරාගත් ග්‍රාහකයේ අඟල් 6ක් පමණ උසින් මේ විදිහට කපා ඉවත් කර ගන්නවා. ග්‍රාහකයේ කැපුම් මූණත අනුජේ සිදු කළ විදිහටම ටිෂු කඩදාසියකින් පිස දමනවා. දැන් අනුජේ කොටස ග්‍රාහකයා මත තියලා රැපින් ෆිල්ම් කැබැල්ලක් යොදාගෙන මේ විදිහට ආවරණය කරනවා. මේ විදිහට බද්දේ සිදු කර අවසන් පැල සෙවන සහිත ස්ථානයක තියන්න ඕනේ. බද්දේ සාර්ථකව වුණාම සති 3කින් පමණ නව අංකුර ඇති වෙනවා දකින්න පුළුවන්. මාස දෙකක් පමණ ගත වන විට
මෙම අකුර හොඳින් වැඩි සාර්ථක බද්ධ පැලයක් අපට ලැබෙනවා. එම බද්ධ පැල හොඳින් රැක බලා ගත්තම තවත් මාස කිහිපයකින් විචිතුරු මල් හට ගන්නා පැල බවට පත් වෙනවා. ඇඩේනියම් පැලවලට මල් හට ගැනීමට නම් හොඳින් ඉරු එළිය ලබා දෙන්න ඕනේ. निष्पादनेवसक मे वगे वेदगा वीडियो तेनुक मल्लिकी गेवत्ते सिट हमुवेमु।